තමගේ සිය YouTube නාලිකාවේ ග්‍රාහකයන් මිලියන 4 ඉක්මවීමට ඔහු සමත් ඇත. 2018 සහ 2019 වසරවලදී ලෝ ජනප්‍රියම අසභ්‍ය සිනමා වෙනුවෙන් පිදෙන පිරිමි අසභ්‍ය නළුවාටින් සම්මානය අඛණ්ඩ වසර දෙකක් දිනා ගැනීමට ඔහුට හැකියිය. 1994 ඉපදෙන මේ තරුණයාගේ උපන් රට ඉස්පාඤ්ඤයයි. මේ වන විට ලෝ ප්‍රකට මේ තරුණයාගේ ඇත්ත නම ඒන්ජල් මොනෝස් වන අතර ඌමේ අසභ්‍ය සිනමා ශාස්ත්‍රය තුළ හඳුන්වන්නේ ජෝඩි එල් නීනෝ ලෙසයි. මේ වන විට ලෝ ප්‍රකට අසභ්‍ය නළුවෙකු වන මොහු අසභ්‍ය සිනමාපට නිෂ්පාදකවරයෙකු සහ නිරූපණ ශිල්පිනියෙකු ලෙස කටයුතු කරනු ඇත. වයස අවුරුදු 18 අසභ්‍ය නිරූපිකාවන්ගේ දැන්වීමක් දැක ඔහුට මේ අසභ්‍ය සිනමාවට පිවිසීමට උනන්දු ඇතිව ඇත. ඉන්පසු තමන් ටේකින්ග්ස් නම් සමාගමට තමන්ගේ නිරුවත් ඡායාරූප යවන අතර එහිදී ඔහුට එම සමාගමට ඉක්වීමට අවස්ථාව ලැබෙනු ඇත. ඔහුගේ ළමා සහ තරුණ පෙනුම නිසා ඔහුට මේ අසභ්‍ය ශාස්ත්‍රය තුළ දිගු ගමනක් පැමිණීමට හැකි වූ අතර මේ වන විට ද ඩිප් බෝයි කියන ලෙසත් මොහු හඳුන්වනවා ඇත. ඉන් නොනවතු ඔහු 2016 ලෝ ප්‍රකට ප්‍රසර්ස් නම් සමාගම හා එක්වන අතර ඒ සමාගමට පමණක් ඔහු වීඩියෝ පට 133ක් සඳහා දායක වී ඇත. ඒ අතර ඔහුගේ වීඩියෝ පටයක් වසරක් තුළ නැරඹූ වැඩිම වීඩියෝ පටය ලෙසද සම්මානයට පාත්‍ර විය. ඉන් පසු වැල නොකෙටි වීඩියෝ පට සඳහා ආරාධනා ලබා ගැනීමට මේ නීනෝ පොල්ලා කියන තරුණයාට හැකිවනු ඇත. පසුව 2017 වසරේදී තවත් සමාගම් රැසකට එක්වන මොහුට 2017 වසරේදී හොඳම පිරිමි කාමුක ශිල්පියාට හිමි ඒවියන් සම්මානයද හිමිවන අතර 2017 වසරේදී ඔහු විසින් ඔහුගේ නිල යූටියුබ් නාලිකාවද ආරම්භ කරන ලදී. පසු ඔහු එක්කල පළමු වීඩියෝ පටය සඳහාම මිලියන 25කට අධික වියුස් ලැබුණු අතර මාස දෙකක් තුලදී ගෝල්ඩ් ප්ලේට් එකද ලබා ගැනීමට ඔහුට හැකියාව උදා වී මේ වන විට මිලියන 4ක සබ්ස්ක්‍රයිබර්ස් ලැති මේ නාලිකාව තුළට ඔහු එක්තර ඇත්තේ තවමත් වීඩියෝ පට 366ක් පමණි. ඔහුගේ මේ අති සාර්ථකත්වයට පිළිතුරක් ලෙස ඔහු පළ කරන්නේ තම දුම්පානය නොකරන බවත් එසේ කිරීමෙන් ඔහුට සහ ඔහුගේ ශරීරයට සහ ඔහුගේ ලිංගික අවයවවලට පිරිහීමක් ඇතිවීමට ඉඩකට ඇතිවිය හැකි බවයි.